වසර ගණනාවක් පුරන්ව පැවති බණ්ඩාරගම පින්නවල කුඹුරු යායේ අද තත්වයයි ඔබ මේ දකින්නේ. කාබනික පොහොර පමණක් භාවිතා කර මෙම අක්කර 5කට ආසන්න කුඹුරු යාය අස්වද්දවා තිබීම විශේෂත්වයක්. කට්ටිම රසායනික පොහොරන කර කර හිටියේ අවුරුදු 25කට කෙච්ච පුරන් කුඹුරු මේක. තා සාර්ථකව දැනට අස්වද්දලා දිනවා ගුවන් කපන තත්ත්වයට ඇවිල්ලා දිනවා. අපි ඉදිරියටත් තව අක්කර 18ක් අතර දිනවා අස්වද්දනවා. ඒකත් මේ කාබනික පොහොර යොදලම ඒ විදිහටම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කරල් 18කට වැඩිය මෙතන තියෙනවා. රසායනික පොහොර කිසිම දෙයක් මේකට යොදලා නැහැ. ඉතින් කාබනික පොහොර වල යොදලා ඉහළ ගුණාත්මක අස්වැන්නක් ගන්න ඇත්තටම කාබනික පොහොර වලින් අපිට පුළුවන් කියන පණිවිඩය තමයි කියන්නේ. මෙච්චර කාලයක් තිස්සේ මේ රසායනික ගොවිතැනකට ගිහිල්ලා අද මගේ ගමේ ගියොත් එහෙම 10ක් 15ක් වකුගඩු රෝගීන්. ඉතින් ඒ වගේ තත්ත්වයකට මේ රටපත් උනේ කිසිම ඉවබාවක් නැතුව මේ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම. ඉතින් මේක කොහෙන් හරි නවත්තන්න ඕන කියන එක අපිට දැනිලායි තිබුණේ. ඉතින් මේ ක්‍රමයේ දිගටම ගියොත් එහෙම අපේ රටේ අර කියන බෝ නොවන රෝග ඇතිවීම පාලනය කරගන්න පුළුවන් කියන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා. බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නිෂ්පාදිත මිහිලක කාබනික දියර පොහොරද මෙම සරුසාර වීඑස් වෙන්න සඳහා යොදාගෙන ඇති අතර මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ අක්කරේට වීබුසල් 67ක සරු අස්වැන්නක් නෙලීමට හැකි වී තිබෙනවා. රසායනික පොහොර වලින් ඉවත් වී කාබනික වගාවට යොමු වන ලෙසට රජයේ ජනතාවට දැනුම් දී දැන් මාස ගණනක් රසායනික පොහොරම ඕන කිය කිය විරෝධතා කරමින් ඉන්නවට වඩා කාබනික පොහොර භාවිතා කරමින් එය පරීක්ෂණයට නිරීක්ෂණයට භාජනය කරමින් මෙවැනි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම ඉතාම යෝග්‍ය වනවා. දියර පොහොර භාවිතය තුළින් කොයිතරම් ප්‍රමාණයක් අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්ද කොයිතරම් සාර්ථක කරන්න පුළුවන්ද කියන එක අපි මෙතනදී ඔප්පු කරලා පෙන්නුවා. විරෝධායනන කාල සීමාව තමයි අපිට සාර්ථකව ජනතාව කුෂ්කර්මාන්තයට යොමු කරගන්න හැකියාව ලැබුණේ. ඒට කාරණා කීපයක් හේතු වුණා. සියලු දෙනාට පැහැදිලිවම දැනෙනවා තමන්ට අවශ්‍ය දේවල් තමන් නිෂ්පාදනය වගා කරගැනීමේ අවශ්‍යතාවය ඇති වෙලා ආරම්භ කළේ අපිට අවශ්‍ය ප්‍රමාණවත් තරම් බිත්තර වී හොයා ගැනීමේ අපහසුතාවයක් තිබුණා. කිලෝ 10ක අක්කරයක අස්වැන්නෙන් තමයි 66.4ක අස්වැන්නක් හම්බුනේ. එහෙමනම් අපිට කිලෝ 20ම පැල හිටව ගන්න පුළුවන් වුණා නම් මේ අතර කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන ලද සාර්ථක පළතුරු වගාවක් පිළිබඳ තොරතුරු මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ඩියුලන් කඩවල ගම්මානයෙන් අපට වාර්තා වුණා. ලංකාවේ තියෙන සියලුම පළතුරු මයගාව ප්‍යාසිටන් මං හිටවල තියෙන වර්ගවාර ප්‍රභේද මේවත් සියලුම දේට අපි දාන්නේ කාබනික පොහොර. මේ කාලේ පොඩි හිඟයක් තිබ්බත් ඒවා තිබ්බා වුණ තරම් ඒක ජනතාව පාවිච්චි කරේ නැහැ. මේ රජයේ නැඹුරු වීමත් එක්ක තමයි ඒකට ලොකු ඉල්ලුමක් ආවේ. ඒක ගැන සතුටු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.